ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳුරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජීවිත තර්ජනයක් ගැන හරින්ගෙන් පොලිස් පදිට ලිපියක් හරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මම පෙනී ඉඳුවා සජිත් කියයි රටට සාපයක් වුණේ හරින් නතුළු පිරිස ශිහන් පවසයි හැම වෙලාවෙම බණ පිටිට ඇහුවට බෞද්ධ රටක් කියවට වයසක කෙනෙක්ට කුඩා දරුවෙක්ට අද තනියම පාරේ බහැල යන්න බෑ මේ තත්ත්වය ඉක්මනට නැති කරනවා ඇමති සරත් වීරසේකර කියයි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රටේ සම්පත් විකුණා දැමීමයි ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා සමගි ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබෙනවා ඒ තමන්ට එළවි ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී රජයේ වත්මන් වැඩපිළිවෙල සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළා ජනාධිපති සමාවදන රැල්ල පටන් ගත්තා ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක් මොකද්ද සර් නෙව්ඩාලෝ කියන්නේ දන්නවනම් කවුරු කියන්නේ සර් නෙව්ඩාලෝ දැන් මේ කාලේ ඔබතුමාලා දැනගන්න ඕන ආණ්ඩු පක්ෂයක මේක යුක්‍රේන් භාෂාවෙන් සර් ෆේල් කියන එක ලංකාවේ මේ සාපේන මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම් සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ කැලණියේ නයා පෙන්නලා දාපු සාපේ මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාරේ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් අවධාරණය කර සිටියේ විපක්ෂයකට සිය කාර්යභාරය මැනවින් අවබෝධ කරගනිමින් දේශපාලනයේ කිරීමට හැකියාවක් ඇති නමුත් නිර්දේය ලෙස රජය සහ තමන් විවේචනය කිරීම හෙළා දකින බවයි දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල හරීන්ද්‍ර කවුද හරීන් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාස ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ නන්දසේන කියලා බොව් මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා. තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. ඒකත් කරන්න පුළුවන්. ඒ જાතියෙන් එනවා නම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන්. ඒට පිත්තල හන්දියේ බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතින් මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඊ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න විපක්ෂයත් දේශපාලනය කරන්න ඕන. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය ඕන කරන්න. ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුම හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය පළ කර තිබුණා. එම ලිපිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකාශය හරහා තමන්ට ජීවිත තර්ජනයක් එල්ල වී ඇති බවයි. කුමන බලපෑම් අභියෝග එල්ල වුවද වත්මන් රජය සහ පාලනයේ දුර්වලතා මෙන්ම ක්‍රියාකලාපයන් විවේචනය කිරීම කිසිසේත් සමගි ජනබලවේගයට සහය දුන් මිලියන 2.8ක චන්දදායකින් වෙනුවෙන් කිසිසේත් අත් නොහරින බවයි. මෙම ලිපිය කතානායකවරයා නීතිපතිවරයා කොළඹ විදේශ තානාපති මණ්ඩල ප්‍රධානීන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වෙතද යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ සිය ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ හරින් ප්‍රනාන්දු මහතාගේ අයිතිය මෙන්ම ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පැය 24 පුරා පෙනී සිටින බවයි. හරින් ප්‍රනාන්දු මැතිතුමා කරපු කතාව පිළිබඳව අපි දුටුවා වර්තමාන ජනාධිපතිතුමා දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා. මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක එතුමා ඒ දක්වපු දැඩි ප්‍රතිචාරය බරපතල ප්‍රකාශයක් හැටියට. මගේ පියාණන් ඇතුළු මේ රටේ දසදහස් ගණනින් ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරපු ඒ නීච ත්‍රස්තවාදියාගේ මරණය පිළිබඳව කිසිසේත්ම අපිට ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. නමුත් හරින් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙවෙයි. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. හරින් ප්‍රනාන්දු මැතිතුමාට එල්ල වෙන කුමන හෝ තර්ජනයක් වේවා එය අපි දකින්නේ අපටත් මටත් මන්ත්‍රී කණ්ඩායමටත් එල්ල වෙන තර්ජනයක් හැටියටයි. මගේ සහෝදර මන්ත්‍රීතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම අනිවාර්යෙන්ම පෙනී සිටිනවා කියන එක කියන්නට කැමතියි. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිතුමත් උත්සාහ දරුවා ජනතා මතය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ කෙලසලා තර්ජනෙන් ගර්ජනෙන් දීෂණෙන් ඇමරිකාවේ ජනතාවගේ මතය පාගා දමන. නමුත් සිදුවුනේ කුමක්ද? සිදුවුනේ ट्रंप ජනාධිපතිවරයාගේ පක්ෂය අය පවා ඔහුට විරුද්ධව ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට විරුද්ධව
දැවෙන්ත හඬක් නැගුවා. ඒ නිසා අපේ රට තුල තර්ජනයට, ගර්ජනයට, භීෂණයට ප්‍රචණ්ඩත්වයට, ඒ වගේම ම්ලේච්ඡත්වයට මේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ කිසිම ඉඩක් නැතේ කියන එක මම කියන්නට කැමතියි. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ගැන සඳහන් කරනවා. මොකද්ද හරින් ප්‍රනාන්දු එතුමගේ පළවෙනි නමද මොකද්ද පාවිච්චි කළා කියලා මොකද්ද කතාවක් කියනවා. ඒක කතාව ප්‍රකාශ කරපු විදිහට පෙවෙන එක නේ අසතුටක් තියෙනවා කියලා. හරින් ප්‍රනාන්දු මැතිතුමා පොලිස්පතිට ලියුමක් යවා තිබෙනවා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව අපේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කරන්න කියලා හරේන් ප්‍රනාන්දු කියන්නේ මේ රටේ පාස්කු විරිදා ප්‍රහාරය සිදු වෙද්දී තමන්ගේ තාත්තා ප්‍රහාරයක් සිදු වෙනවා පල්ලියට යන්න එපා කියලා කිව්වහම ගෙදර හැංගිලා ඉඳලා 300කගේ ජීවිත බිලි වෙලා 500කට වඩා වැඩි ජන කොට්ටාසයක් තුවාල වෙද්දී ඒක බලන් හිටපු පුද්ගලයා. එතකොට මේ බලන් හිටපු පුද්ගලයා මේ රටට ඒ දා කරපු සාපය වහගන්න පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරනවා. සාපයක් පිළිබඳව එහිඳ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ ගැබ් වෙලා තියෙන්නේ රටට සාපය වුණේ හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව. ඉතින් හරින් ප්‍රනාන්දු හිතනවා නම් ඒක යාට තර්ජනයක් කියලා. මං හිතන හරින් ප්‍රනාන්දු කොයිතරම් බයද කියන කාරණාව අපිට පේනවා. ඔහු නියෝජනය කරන මතය සහ අදහස ප්‍රකාශ කළා තිබෙනවා. ඉතින් ඒකට රජයේ නායකයන් කලබල විය යුතු නැහැ. මොකද මම හිතන්නේ පරිණත දේශපාලන නායකයෝ හැම විටම විරුද්ධ පක්ෂයේ අදහස් තමන්ට එකඟ නොවන මත ප්‍රකාශ කරපුවම ඒවායේ යථාර්ථය අරගෙන තමන් නිවැරදි වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මමත් විශ්වාස කරන්නේ ජනාධිපතිතුමාවත් ආණ්ඩුවේ වෙන කවුරුවත්වත් හරින් ප්‍රනාන්දු මහතාගේ කතාවට කලබල විය යුතු නැහැ. එයින් යම් පාඩමක් ඉගෙනගෙන නිවැරදි වෙන්න උත්සාහ කරනවා නම් ඒකයි හොඳ. මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ බාර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සංගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකින්ගේ ගැටලු විසඳීමට කටයුතු කරන බවයි. අභිජනන සතෙකුගේ මිල රුපියල් 220 සිට රුපියල් 175 දක්වා පහළ දැමීම, වසරකට ගෙන්වන මව් සතුන් සංඛ්‍යාව 80 දහසකට සීමා කිරීම, සත්ව ආහාර මිලදී ගැනීම සහ ගබඩා කිරීමේ ණය සහන ලබා ගැනීම නීතියට පටහැනි අභිජන මධ්‍යස්ථාන තුනක කටයුතු නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් බිත්තර නිෂ්පාදකින්ගේ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට යොමු කළා. අදාළ ණයසහන පහසුකම් ලබා දීමේ කටයුතු සඳහා ඒ මොහොතේම නිලධාරීන් දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා අනිකුත් ගැටලු निराකරණය කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට උපදෙස් ලබා දුන්නා. මෙරට සියලු දෙනා හට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම කාර්යභාරය බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්. අඩු ආදායම් ලාභී දරුවන්ට අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහලු කාන්තාවකටවත් අද තනියෙන් යන්න බෑ. ඒ වගේම අවුරුදු 10ක 12ක පුංචි ගෑනු දරුවෙක්ට පිරිමි දරුවෙක්ට අතරමං වෙලාවත් අද ආරක්ෂක තලක් නෑ මේ රටේ. නමුත් අපේ රටට අපි කියනවා ධර්මද්වීපය කියලා. අපි උදේටත් පිරිත් අහලා නැගිටින්නේ, රැටත් නිින්ද යනකොට අපි පිරිත් අහනවා, ඒ අතරමඟදී අපි බණ අහනවා. නමුත් අපේ ධර්මද්වීපයේ අපේ තත්ත්වය ඒකයි. නමුත් සිංගප්පූරුවේ කාන්තාවකට රෑ 12ට වුණත් ටැක්සි එක නැගලා යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් සිංගප්පූරුවේ තියෙනවා නම් ඇයි අපේ රටේ කරන්න බැරි? මේ රටේ කරන්න පුළුවන්. ඒක අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ කරන්න තමයි අද මට ජනාධිපතිතුමා මේ කාර්යභාරය බාර දීලා තියෙන්නේ. ඒ වගේම තමයි බාල පරම්පරාව අපිට බේර ගන්න තියෙන විශාලම ආධකය තමයි මේ මුදුර. පළවෙනි එක තමයි භෞතික වශයෙන් රටට ඇතුළට එන මද්රව්‍ය අපි පුළුවන් තරම අත්තන ගොඩ ගන්න. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර පාසල ඇතුළු සීලු පාසල වල අනිවාර්යයෙන්ම මේ මත්පුදුරු සම්බන්ධයෙන් කොමිටි අපිපත් කරනවා. තුන්වෙනි එක තමයි මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයව අපි මීට පස්සේ බන්ධනාකාරගත කරන්නේ. අපි ඔවුන්ව අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට එවනවා. ඒක මොන දේශපාලනයේ උදෙක් වෙන්න පුළුවන්, මොන ධනවත් එක්කෙනෙක්ගේ උදෙක් වෙන්න පුළුවන් නම් ඒ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන ස්ථාන වලට යවලා වෘත්තීය පුහුණුවක් අපි පුහුණු වල ආදේවා. ඒ ඇබ්බැහි වලට පමණයි.
නමුත් තරයිපු කාලයට ජාවාරම් කාලයට සහ මේක අලෙවි කරන හැටි ඔවුන්ට දැනජනවත් වෙනවා ග්‍රෑම් දෙකක් හෝ ග්‍රෑම් දෙකට වඩා හෙරොයින් ලබා ගන්න ළඟට පා ගන්න එව නැත්නම් විකුණන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගණිතකර වුණොත් එන්නේ මරණීය දඬුවම හෝ ජීවිතාන්තය දඬුවම දඬුවම කොරෝනා තත්ත්වයේ ඇතිවීමට පෙර දවසකට බස්නාහිර පළාතේ 1000කට අධික සක්කරුවම් පිරිසක් මද්රව්‍ය සම්බන්ධයෙන් අතනු ගත්තා. නමුත් බන්ධනාගාර තදබදයත් ඒ වගේම ඇතිවිච්ච කොවිඩ් වසංග තත්ත්වයක් තුළ යම් පාලනයක් ඇතුව තමයි අපිට කරන්න සිද්ධ වුණේ. බන්ධනාගාර තුළ තදබදයක් ඇති වෙන නිසා කොරෝනා තත්ත්වයේ පාලනය වීමත් එක්ක නැවත වතාවක් මද්රව්‍ය පිළිබඳ වැටලීම් පෙරපරිදිම සිදු කරන්න අපි කටයුතු කරනවා. අත්නඩුගත්තු මද්රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපේ අමාත්‍යංශ ලේකම්තුමාගේ මෙදිහත් වීම මත පොලිස් පොත්තුමා විසින් අත්‍යවශ්‍ය දැන් කටයුතු සූදානම් කරගෙන පවතිනවා. රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂා සඳහා ඒ සාම්පල් ලැබීමෙන් පස්සේ තහවුරු කරගත් පස්සේ ඉදිරි මද්‍රව්‍ය ඉදිරියේදී ඉතා කඩිනම් ආකාරයෙන් මහජනතාවට ප්‍රදර්ශනය කරලා විනාශ කිරීමට දැන් මේ දැන් අරන් තියෙන දේවල් විනාශ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ සෑම සම්පතක්ම විකුණා දැමීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. මේ මහතා මේ බව පැවසුවේ පිළියන්දල ප්‍රදේශයේ පැවති සමත්රණයකට එක්වමින්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් ආපු ගමන්ම හම්බන්තොටවරයන් නැවත පවර ගන්නවා කියලා කිව්වා. එහෙනම් කිව්වේ පොඩි චන්දිකමකට කිව්වේ. ඊට පස්සේ මැතිවරණ කාලෙත් ඒගොල්ලෝ කිව්වා විකුණන්නෙත් නැහැ කිව්වා විකුණපු ආපහු ගන්නවා කියලා කිව්වේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක වෙලාවක ප්‍රසිද්ධියේ කිව්වා ලෝක රටවලට අනුතුරුංගවල රයිල්ගේ ආණ්ඩු විකුණන දේවල් ගන්න එපාය. මොකද මහින්ද මහත්තයා ආපු ගමන්ම ඒවා නැවත පවර ගන්නවා කියලා. එහෙම තමයි කිව්වේ. දැන් ආවනේ තනියම නෑ නේද මල්ලිත් එක්කම ආවනේ ගෝඨාභයත් මහත්තයත් ආවනේ. දැන් මොකදලා තියෙන්නේ? දැන් පවර ගන්නවද? නෑ දැන් පවර ගන්නෑ. හම්බන්තොටවරය ගන්නවද? හම්බන්තොටවරය ගැනීම ගැන කිසි කතාවක් නැහැ. ඒක මතකක් නැහැ. ඒක අවුලක් නැහැ කියලා කියලා දිනවා. දැන් මොකද හම්බන්තොට වරාය ගන්නක නෙමෙයි. දැන් ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන වටිනම් ජැටි වෙච්ච කොළඹ වරාය නැගෙන ජැටිය දැන් දෙන්න හදනවා ඉන්දියාවේ අදානි සමාගම. දැන් රයිල්ට වරාය වෙනස මොකද්ද? රනිල් වගේමයි. ඒක අපි කිව්ව රනිල් දිනුම් කියලා මේකේ. රනිල් වගේමයි. ණයකව ගන්න දරුණාම අතේ සල්ලි නැතුණාම ඩොලර් නැතුණාම විකුණන්නේ. ඇයි මොකද? හේතුවකින් දැන් රුපියල් ප්‍රශ්නයක් ආවොත් ආණ්ඩුවට මේක හොඳ නැති වුණාට අච්චු ගහන්න පුළුවන් නේ සල්ලි නේද? දැන් පහුගිය කාලෙත් ගිය අවුරුද්දේ රුපියල් බිලියන් 650ක් අච්චු ගහලා තියෙනවා. දැන් ඒවා එනකොට වෙනද පොලට මේට වඩා ප්‍රශ්න බරපතල වෙයි. හැබැයි ඩොලර් ණය එහෙම කරන්න බෑ. ඩොලර් මේ අච්චු ගහන්න බෑ. ඩොලර් උපයන්න ඕන. හැබැයි ඩොලර් උපයන මාර්ග නැහැ. ඩොලර් ණය ගවන්න කරනාට පස්සේ එක්කෝ තව ණය ගන්න ඕන නැත්නම් ණය ගන්න රටවල සමාගම් වලට අපේ රටේ සම්පත් කැලකල විකුණන්න. දැන් ආණ්ඩුව විකුණන් කෑමේ ප්‍රතිපත්තිය පටන් ගන්න තියෙනවා. යෝජනා කර ඇති ජීවනෝපාය සංවර්ධනයට සහ කාන්තා ව්‍යවසායකින් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දෙනුම සහ මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන ලෙසට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වමින් එම හතා මේ බව ප්‍රකාශ කළා. 2021 අයවැය තුලින් යෝජනා කර ඇති ජීවනෝපාය සංවර්ධනයේ සහ කාන්තා ව්‍යවසායකින් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණීන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දැනුම සහ මූල්‍ය සාක්ෂරතාව ලබා දෙන්නයි ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහනට අදාළව ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන් වෙනුවෙන් නව ජීවනෝපාය මාර්ග ඇති කිරීමේදී විශේෂ කාර්යභාරයක් පැවරී ඇත්තේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. තරුණ තරුණියන්ට නව ව්‍යාපාර අවස්ථා හඳුන්වා දීමේදී ව්‍යාපාර දියුණු කිරීමට මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශන සේවා ග්‍රාමීය මට්ටමින් ලබා දීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ මූලික යටිතල පහසුකම් ලබා දීම මෙන්ම ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම මගින් දෙලිඳුකම තුරන් කිරීම එම ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම මෙවර අයවැයේ ප්‍රමුඛතම අරමුණ බවද ඒ මහතා අවධාරණය කර තිබෙනවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ ඉටු කිරීමට යහපාල රජයටත් නොහැකි වීම පිළිබඳව තමා කනගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනවාරි මාසයේ 8 වෙනිදා අවුරුදු 12කට ප්‍රථමයෙන් ලසන්ත වික්‍රමතුංගයන් ඝාතනය කරනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංගයන් ඒ ඝාතනය කරලා ඒක වලලලා දැම්මා. අද වෙනකන් ලසන්ත වික්‍රමතුංගට ඒ පවුලට
කිසිම සාධාරණයක් වෙලා නැහැ. මම මේක ගැන කතා කරනකොට හුඟක් අය චෝදනා කරනවා විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් තිබුණ අවුරුදු 5කට ඇත්තටම ඔබතුමන්ලා මොනවද කළේ කියන එක. මම ඇත්තටම මේක ගැන කනගාටු වෙනවා. පසුගිය රජයටවත් බැරි වුණා. ලසන්ත වික්‍රමතුංග අමු අමුවේ දවල් ඝාතනය කළා කොළඹ ලසන්ත වික්‍රමතුංගයන්ව. ඉතින් අපි ඒක ගැන කනගාටුව ප්‍රකාශ කරනවා විතරක් නෙමෙයි අපේ රජයටත් මේ මිනිමරුව අධිකරණයට ගේන්න බැරි වෙච්ච එක ගැන අපි ලැජ්ජ වෙන්න ඕන එක කරන්න බැරි වෙච්ච එක ගැන. එංගලන්තයේ හැර ඕනෑම රටකින් ඕනෑම අයෙකුට නියාමන වැඩසටහන යටතේ 19 වනදා තෙක් සංචාරකයන් මෙරටට ගෙන ඒමට හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. යුක්‍රේන හෝ වෙනත් හෝ රටක් වේවා ලංකාවට සංචාරකයන් ගේනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොයිත් කමිටුවත්. එංගලන්තයේ විතරයි මේ වෙනකොට තාවිකාලික තහනම දාලා තියෙන්නේ. අනික ඕනෙම රටකින් ඕනම කෙනෙකුට 19 වෙනිදා වෙනකන් සංචාරකයන් රටට චාටර් ෆ්ලයිට් වල ගේන්න පුළුවන් නියාමන වැඩසටහනයට. සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොයිත් කමිටුවත් සම්බන්ධ වෙලා හදපු එකකට වෙච්චි සෞඛ්‍ය රෙගුලාසි මත ඕනම කෙනෙකුට ගෙන්නලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම තමයි යුක්‍රේන සංචාරකයන් සෞඛ්‍ය රෙගුලාසි පිළිපදින්නේ නැහැ කියලා නෑ මෙහෙමයි සමාජ මාධ්‍යවල එක එක මත තියෙනවා දැන් අපේ රටේ හැමෝම පිළිපදිනවද මේ රටේ නීති තිබ්බට ඒ වගේ සමහර අය කරන්නේ නෑ සමහර අය පින්තූර ගන්නවා තේබුණ තැන අර මාස්ක් එක දාලා නැහැ කියලා දානවා ඉතින් මේක හැමෝගෙම සමාජයේම වගකීමක් ලෝකයේම වගකීමක් මේක පාලනය කරන්න නම් අපි විනයකට යන්න ඕනේ යුක්‍රේනයේ විතරක් නෙමෙයි ඕනම රටකකින් ඉන්න පුළුවන් ඒ එන හැමෝටම ඒක කාරණාව දෙන්න ඕනේ ඉතින් යුක්‍රේන රට මේකට ලොක්ඩවුන් කළා දිනවනේ කවනේ ලොක්ඩවුන් කළා නෑ ඔය කවුද සමාජ ලොක්ඩවුන් කරලා තියෙනවා ඒගොල්ලන්ට බෑ පාස් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් PCR ඇන්ටිජන් කරන්න යන මුදලට වඩා අඩු මුදලකට මූලිකව ඉන්ජෙක්ෂන් ලක්ෂ 5ක් තියෙනවා නම් මේ රටේ දැනට කොවිඩ් වැළඳිච්ච කට්ටියට ඉන්ජෙක්ෂන් එක ලබා දෙන අතරේ ලංකාවට ඇතුල් වෙන සියලු දෙනාට ඉන්ජෙක්ෂන් එක දීලා ඇතුල් වෙන ක්‍රමයක් හදාගත්තා නම් බොහෝ දුරට මේක පාලනය කරගන්න පුළුවන්. ආණ්ඩුවේ තිබ්බ වැඩසටහන තමයි අර පැණිය බොන එක. අපි හැබැයි ආණ්ඩුවට කිව්වා පිට රටින් අපිට අවශ්‍ය කරන එන්නත්තික ලබා දෙන්න අපේ ජනතාවට වැඩ කරන්න කියලා. මොකද අනිත් රටවල් ලෝකේ ඒ ජනතාවට අවශ්‍ය කරන එන්නත්තික ලබා දෙන්න ගිවිසුම් ගහලා ඉවරයි. ආණ්ඩුවත් බලන කොහොම හරි ගැටිය විකුණන්න ආණ්ඩුවෙන් අපිට පැණිය පෙන්නනවා සජිත් අපිට මිනිය පෙන්නනවා පැණිය ගැනයි මිනිය ගැනයි සාකච්ඡාවක් දාලා හොරෙන්ම ජටිය දෙන්න තමයි ආණ්ඩුව කල්පනා කරලා තියෙන්නේ ඉන්දිය විදේශ අමාත්‍යවරු ඇවිල්ලා බලපෑම් කරන්නේ ඒකට දැන් මේ කොරෝනා තත්ත්වය නිසා හැම දෙයක්ම එක තැනක නතර කරලා කාලයත් එක්ක සටනකට යන්න අපිට අවකාශයක් නැහැ එහෙනම් රටක් ලෝකයක් සාමාන්‍යකරණයක් විය යුතුයි මේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩේම සඳහා ආණ්ඩුවට ජාතික විසඳුමක් ඕනේ. හැබැයි ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ. ඒ නිසා සමගි ජන බල වේගය ඇටියට අපි කියනවා 2021 අවුරුද්ද ඉතාමත් අසීරු අවුරුද්දක්. ත්‍රිකුණාමලයේ කල්ලරාව ප්‍රදේශයේ දීවර ගම්මානයක ජීවත් වන ජනතාව තමන්ට එම ප්‍රදේශයේ ජීවත් වීමට ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් අසරණ වී ඇති පුවතක් අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. වසර 30ක් පුරාවට ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ගොදුරු වූ ගම්මානයක් වන ත්‍රිකුණාමලය මායිමේ පිහිටා තිබෙන කල්ලරාව දීවර ගම්මානය යුද සමයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන්ම ලක් වූ ගම්මානයක්. මෙම ගම්මානයේ ජීවත් වන ජනතාව ගම්මානය හැර නොගිය අතර සුනාමි ව්‍යසනයෙන්ද ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. සුනාමි ව්‍යසනයෙන් පසු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් විසින් මෙම ගම්මානයේ ජනතාව සඳහා පර්චස් 20ක භූමි ප්‍රමාණයක නිවසක් සාදා ගැනීමට අවසර ලබා දී තිබුණත් මේවන විට එම ගම්මානයේ පවුල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම නිසා මෙම ජනතාවට තම ගම්මානය තුලම ජීවත් වීමට ඉඩකඩ නොමැති බවයි ඔවුන් පවසන්නේ.
අපිට ඇත්තටම කිව්වොත් ඉන්න තැනක් කොටින්ම නැහැ. අපේ තාත්තලාට ගෙවල් තියෙනවා. යාළට සුනාමියෙන් හම්බෙච්ච ගෙවල් තියෙනවා. ඒකෙත් මමයි අයියයි බැඳලා ඒ ගේ ඇස්සේ තමයි ඉන්නේ. පවුල් දෙක තුනකට එකට ජීවත් වෙන්න අමාරු. අපේ දෙමව්පියන්ගේ තියෙන ඉඩම් වලින් අපිට අක්කර භාගයක් හරි දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අපේ ගෙවල් තියෙනේවලත් සුනාමි ඔය සුලි සුලං කුණාටු ආපම ඒවා කඩාගෙන වැටෙනවා. ඒවා ඇස්සේ ඉන්නේ බොහොම අමාරුයි. බයෙන් ඉන්නේ මේ චූටි දරුවොත් අපි තියාගෙන. සුනාමියෙන් අපි ගිහිල්ලා කඳුරු ගත කරලා ඊට පස්සේ රාජ්‍ය නවන සංවිධානය රාජ්‍ය සංවිධානය වුණත් අපිට ට හරි කොහේ හරි ඉස්කෝලකට පල්ලියකට යනවා කියන්න දුකයි මට ඇත්තටම හදාගන්න විදියක් නැහැ මගේ මුදුන් පිටිය පුපුරලා මට මම ඉල්ලන්නේ මට ඒක හරි හදලා දෙන්න මේ අම්මා තාත්තගේ තිබුණා ඉඩම් අක්කලා භාගයක් හරි අපිට ලබා දෙන්න මොකද දර තුන් දින කහස බඳලා ඉන්න එක දුවේ ඉන්න තැනක් නැහැ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ දෙහිවර කර්මාන්තයයි මෙම දෙහිවර ගම්මානයේ දෙහිවරයින් ඉල්ලා සිටින්නේ තම දෙමව්පියන්ට හිමි ඉඩම්වල නිවසක් සාදා ගැනීමට තමන්ට අක්කර කාලක පමණ හෝ භූමියක අවසර ලබා දෙන ලෙසයි යුද වාතාවරණයේ සහ සුනාමි ව්‍යසනයෙන්ද අසරණ වූ මෙම ජනතාව තමන්ට සාධාරණ්‍ය ඉටු කර දෙනු ඇතැයි බලාපොරොත්තු දැස් දල්වා සිටිනවා එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යාහන 12ට. අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.